ශ්‍රීලංකාවට ඇවිත් ටෙස් තරඟ තුනම ජයගත්ත ප්‍රබල එංගලන්ත කණ්ඩායමට කොදෙව් දේශයට ගිහි මුහුණ දෙන්න උනේ දරුණු පරාජයකට. ඒ පරාජය ගැන එංගලන්ත නායකයා තරඟින් පස්සේ අදහස් දක්වලා තිබුණා. කොදෙව් දේශයේදී අලුත් අවුරුද්දේ මුහුණ දීපු පළවෙනි ටෙස් තරඟයේ එංගලන්තයේ පරදින්නේ ලකුණු 381කින්. ඇත්තටම වේගපන්දු යවන්නන්ගෙන් අඩුවක් නැති වේගපන්දු යවන්නන්ට සාර්ථකව මුහුණ දෙන එංගලන්තය ඇයි මේ විදිහට දරුණු විදිහට පරදින්නේ? අපි දෙවියන් බැලුවම සමහර ඒවා හරි අවාසනාවන්තයි. ඒ පන්දු වලට දෙවියන් ඕන නැහැ. හැබැයි අවාසනාව අපිට හරස් වුණා. පළවෙනි ඉනිමේ කොදෙව් පන්දු යවන්නන්ගෙන් ලොකු පීඩනයක් එල්ල වුණා. හැබැයි අපි ඒ තරම් අසරණ නොවෙන්න තිබුණා. දෙවෙනි ඉනිමේ නම් ගොඩක්ම අපේ වැරදි නිසා අපි කඩළු දුන්නේ. දැන් ටෙස්ට් පිටියේ ඉන්න වඩාත් සුපුරුදුම ආරම්භක වේගපන්දු යවන යුගලයේ විදිහට සලකන ස්ටුවර්ට් බෝඩ් එක්ක ඇන්ඩර්සන් කණ්ඩායමට ගන්නෙ නැතුව ලංකාවේ සෙල්ලම් කරපු විදිහට සෙල්ලම් කරන්න ගිහින් වැරදුනා කියලා තමයි රූට් කියන්නේ. ඇත්තටම කියනවා නම් අපිට කණ්ඩායම තෝරද්දි වැරදුනා. අපි බෝඩ් ගන්න තිබුණා. මොකද මේක ගොඩක් ඉපිලෙන විකට් එකක්. අපි ලංකාවේදී සාර්ථකුණු කණ්ඩායමම තමයි පොඩි වෙනසක් එක්ක සෙල්ලම් කළේ. ලංකාවේදී හොඳටම කළායේ එලියට දාන තීරණයක් ගන්න බැරි වුණා. හැබැයි තනතිල් එක්ක බලලා අපිට වෙනස කරන්න තිබුණා. එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවේදී සාර්ථක වෙන්නේ දඟ පන්දු යවන්න 3 දෙනෙක්, ඇන්ඩර්සන් එක තව වේග පන්දු යවන 3 ඉරියව් ක්‍රීඩකයෙක් විදියට නම් කරලා. ඒ සම්නිතියේ පොඩි වෙනසක් කරලා දඟ පන්දු යවන්නෙක් වෙනුවට ප්‍රතිකරුවෙක් දාලා හොදෙවුල සෙල්ලම් කරන්න එංගලන්තයේ තීරණය කළා. දඟ පන්දු යවන්න දෙන්නගෙන් 3 ඉරියව් ක්‍රීඩකයෙක් විදියට කරංගින්වත් කොදෙව් පළවෙනි ටෙස්ට් තරඟේ ලොකු සේවයක් වෙන්නේ නැහැ. අපේ නායකයෝ පරාජයට කියන නිදහසට කරුණු අහලම එපා වෙලා නිසා මේක කියන්න හිතුනේ. පුදුමයි කියන්නේ ඉතින් මේ පරාජයටත් ශ්‍රී ලංකාවේ නම පොඩ්ඩක් හරි ගෑවිලා තියෙනවානේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාලට සුබ දවසක්.